නවතින්නේ නැහැ. තිරිඟු පිටි ටික ගේනවා, සීනි ටික ගේනවා, පරිප්පු ටික ගේනවා, ලූණු ටික ගේනවා, අල ටික ගේනවා. මම තව ඒවා කිව්ව නැතුව ප්‍රධාන ඒවා ගත්තේ. අපි පොහොර නවත්තමු. අපි දැන් මෙහෙමනේ වීර මන්ත්‍රීතුමා, මේ ස්ටාෆ් එකෙන් අහන්නකො කවුද වස විස නැති කෑම කන්න අකමැති කියලා. මේ ප්‍රශ්නේ ඔබතුමාලා දිගපළල නැති ඔලොමොට්ටල තීරණයක් කියලා කියන්නේ ඇයි කියලා දැන් කියන්නම්කො මම. මේකේ තියෙන ඩොලර් ප්‍රශ්නයක්. අවුරුද්දකට කෘෂි රසායන සහ කෘෂි කර්මාන්තර අවශ්‍ය යදවුම් ගේන ඩොලර් මිලියන 300ක් යනවා. දැන් මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේ අවුරුද්ද පටන් ගන්නට අපේ රටේ විදේශ සංචිතන ඩොලර් බිලියන 7.5ක් මිලියන 7500ක්. දැන් ඉන්නේ 5 වෙනි මාසේ. ඉවර වුණා විතරයි. මැයි මාසේ අවසන් වෙනකොට මේක ඩොලර් මිලියන 4000ට බැස්සා. රත්තරන් තිබුණ අපිට ඩොලර් මිලියන 996ක. හැබැයි ඒක 373ට බැස්සා. රත්තරන් විකුණු ගුණන්නේ ආණ්ඩුව. මේ බැහැලා තියෙන්නේ. දැන් වාහන ගෙන්න එක නවත්තලා තියෙන්නේ ඇයි? මේ වාහන වල යන්න හොඳ නැති නිසාද? පයින් පලයල්ලා හොඳයි යන්නට එක්සයිස් කියලාද? නෑ. ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. හොඳ මේ ආනයන නවත්තන්න යන්නේ පොහොර ටික ගේන්න එක නවත්තන්න ඒ නිසා පිටි ගේන එක නවත්තන්න බෑ කොයිඩ් දෙන්න කලින් අපි සෞභාග්‍ය දැක්ක ප්‍රතිපද ප්‍රකාශන කිව්වා අපි කාබලික පොරට යනවා මේ ඩොලර් නැති වගේ ඔබතුමා දැන් පුන පුනා කියනවා වාහන ගේන එක නවත්තුවා ඩොලර් යනවා කියලා හැබැයි ඔබතුමා කතා කරන්නේ උඳු ටික නවත්තුවා මේක කහ ටික නවත්තුවා මේක නෑ මං කියන්නේ කහ නවත්තලා කීයටද කහ කෑ අපේ රටේ මිනිස්සු උඳු නවත්තලා දැන් මොනවද කියන්නේ උඳු අපේ මෙහෙමයි මෙහෙමයි කුමාර මාර්ගේ කහ රුපියල් 5000 අමාරුයි තමයි මහත්තයෝ අපි පටන් ගන්න ඕන අමාරුයි එහෙමයි අමාරුයි පටන් ගන්න ඕන තියෙනවා ලෝකේ මිනිස්සු මේ ප්‍රතිපත්ති තීරණ ගන්න ඉගෙන ගන්න දැන් නැත්තම් ඉගෙන ගන්න ලෝකේ මිනිස්සු ප්‍රතිපත්ති තීරණ ගන්න තමන් කම්ෆර්ටබල් වෙලා තමන් වැඩේට මූණ දෙන්න සූදානම් වෙලා තමන්ගේ ජනතාව සූදානම් වෙලා තමයි තීරණ ගන්නේ නෑ ඔබතුමා යන්නකො කියලා ඔබතුමාලා ඒ කාලේ තෝකට කිව්වේ ඔබතුමාලා ඉස්සරහට ඕක තමයි කිව්වේ සූදානම් නෑ මේ මොන සූදානමද ඔබ සූදානම් වැඩේ කරන්න දෙන්න ඕක කරන්න දෙන්න ඔබතුමාලා ඔබතුමාට ඕන අපි මේකේ ෆේල් වෙන්නනේ මේ ගොවියෝ ඉන්නේ රටවල නිසා ගොවියෝ කඩ කඩනවා නෑ ඔබතුමාලා ගොවියෝ ඉස්සරහට ගේනවා කියලා අපි දන්නවා ඔබතුමාලා පෙන්නවා දැන් ඔබතුමාලා ගොවියෝ පාට බස්සනවා ඒක අනිවාර්යෙන් කරනවා මේක එදාට ඔබතුමාලා මෙට්‍රික් ටන් මිලියන 5.4ක් අපේ රටේ වී නිෂ්පාදනයේ දෙද්දී ඩොලර් මිලියන 12ක හාලුත් ගෙනවා දැනගන්න ඩොලර් මිලියන 12ක හාලොත් දෙනවා. ඒ විදිහට ගිය කන්නේ මේ කන්නේ නේද? මේ කන්නේ කෙනා වෙන එක කැටයක්. 2020 කියන්නේ 2020 මහත්තයෝ 2020 කියලා කියන්නේ 2019 මේ ආදිවරු වෙන දා තමයි. අහගන්න. අපේ රටේ ජාතික ආදායමට කෘෂි කර්මාන්තෙන් එකතු වෙන්නේ 107යි. 107යි කියලා කියන්නේ දැන් ගත්තොත් එමෙ රුපියල් බිලියන 15000යි. ඒ විතරක් නෙමෙයි අපේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. මිලියන 10000යි. ඩොලර් මිලියන 10000න් ඩොලර් මිලියන 2500ක් තේපොල් රබර් ඉගෙන ගන්න. නැත්තම් මේ සමස්ත ශේෂ්ත්‍රයට බලපානවා ඩොලර් මිලියන 300ක පොහොර සහ මේ කෘෂි රසායන යෙදවුම් ගේන එක නවත්තපුවාම ඩොලර් මිලියන 2500ක් කෘෂිකාර්මික ශේෂ්ත්‍රය අපනයන වලට බලපානවා අපේ රටේ ජාතික ආදායමේ 107ක් වන ප්‍රමාණයට බලපානවා මේ අපි හතර දෙනාම ඉන්න දිස්ත්‍රික් වලනේ 185ක් ගොවියෝ ඒ සමස්ත තේපොල් රබර් කර්මාන්ත ඩොලර් මිලියන 2500කට මේක බලපානවා අපේ රටේ අපනයන ආදායම තවමත් ජංගම ගිනුම වෙළඳ ගිනුම අපේ රටේ හැමදාම හිගේක යන්නේ ඒ නිසා මේ ගට් ෆීලින් වලට රටවල් කරන්න බෑ මන්ත්‍රීතුමා ප්‍රතිපත්ති ඕනේ සැලසුම් ඕනේ දැක්මවල් ඕනේ ඒකට රටේ ජනතාව සූදානම් කරන්න ඕනේ විතරක් නෙමෙයි ඒකට රටේ ජනතාවගේ ආර්ථික ජීවිතේ ගොඩනගලයි පටන් ගන්න ඕනේ ලෝක රටවල් එහෙම නැතුව හිතිච්ච ගමන් රෑ නවත්තන ප්‍රතිපත්ති ඕනේ කොහෙන් හරි ඕනේ කියලා එතුමා කියනවා ගංගා තියෙන නිසා බෑ කියලා ඔව් එහෙනම් මොකටද ඇමරිකාවේ ගොවියගේ පිටි ගෙනල්ල ගන්න දෙන්නේ නෑ නෑ එහෙනම් මොකටද ඇමරිකාවේ ඔබතුමාලා මං ආන්නේ ඇමරිකන් ගොවියක් පිටි ගන්න නෙවෙයි එහෙනම් මේකේ රසායන පොහොර ගැනත් ඔබතුමාලා කතා ගන්න ඕනේ මේක අපේ රටේ මේකට අදාළ තීන්දුව తీරන ගන්නකොට අපේ රටේ ගොවි ජනතාවගේ ආර්ථික ජීවිතයකට සූදානම්ද කියලා බලන්න ඕනේ ගොවියගේ ආදායම් දෙන්න ඔබතුමාලා කතා කරනවා පාර විස්රාම වැටුප දෙන්නේ නැතුව ගොවි ජනතාවට තියෙන තවමත් ඒක කොල්ල කාපු මිනිස්සු තවමත් ඉන්නවා ඒක දෙන්නේ නැතුව මේක කරන්නේ කොහමද දැන් අමාරු වැඩ කරන්න හදනවා මේ ටීවී චැනල් ටික අරගෙන ටීවී චැනල් ටික අරගෙන ළමයිට ඉස්කෝලේ උගන්වන්න බැරි ආණ්ඩුවක් නේ ආණ්ඩුව ටීවී චැනල් ටික උදේ 7 ගන් දවල් 12 වෙනකන් අත්‍යවශ්‍ය සේවා නියෝගයක් ගහලා භාෂා තුනෙන් උගන්වන්න සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන් උගන්වන්න මේ